එක්සත් ජාතික පක්ෂයේ ප්‍රමුඛ පුරුල් සන්ධානය ඇති කර ගැනීම සඳහා අවශ්‍ය එකඟතාවලට පැමිණ ඇති බවට අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසනවා. මේ අතර ජනාධිපතිවරණ අපේක්ෂකයා සම්බන්ධයෙනුත් එක්සත් ජාතික පක්ෂ මැති ඇමතිවරුන් විවිධ අදහස් පළ කරනවා. සහිත් මහත්තය එනවා, සහිත් මහත්තය දිනනවා කියන එක මිනිස්සුන්ගේ විශ්වාසයක් තියෙනවා. නමුත් එතුමාට නාම යෝජනා දීම ප්‍රමාද කිරීම සහ ඒකට ප්‍රතිරෝධයක් දැක්වීම තුළ හැමෝගෙම හිත තුළ යම් කම්පාවක් තියෙනවා. පක්ෂයේ 99%ක්ම ඉන්නේ සජිත් තමයි දිනන්න පුළුවන් අපේක්ෂකයා. සජිත් ආවොත් වැඩක් කරේ කියන අදහසේ. කොහොමටත් දැන් අලුත් පරම්පරාවට බලය පවරන්න කාලේ. මේ වයසගත වුණු පමණින් දේශපාලනයෙන් ඉවත් විය යුතු නැහැ. ගරු අගමැතිතුමාටත් ගරු කතානායකතුමාටත් ඒ සියලු දෙනාටම අනාගත සජිත් ප්‍රියන්දස මැතිතුමාගේ රජයක් යටතේ ඉඩක් තියෙනවා. දැන් සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරණ අපේක්ෂකයෙක් ලෙස ඉදිරිපත් වෙනවාද කියලා ඔබ දන්නවද? නෑ, මම තාම දන්නේ නෑ. කවුද එන්නේ කියලා කියන්නේ? ඒකත් මම තාම දන්නේ නෑ. පක්ෂ එකමුතුකම තියෙනවා නම් අපිට ජයග්‍රහණයක් කරන්න පුළුවන්. දෙදරුවා නම් එතකොට එතන පරාජයක් තියෙනවා. දැන් සජිත් ප්‍රේමදාස ප්‍රචාරාත්මක වැඩසටහන ආරම්භ කරලා ඉවරයි. මෙහෙම ආරම්භ කළා ඉවරලා වෙන අපේක්ෂකයෙක් දාන්න පුළුවන්. මම හිතන්නේ සජිත් ප්‍රේමදාස මැතිතුමාට වැඩිය එතුමාගේ බටේ ඉන්න කට්ටිය පොඩ්ඩක් ඒ ගැන හිතන්න වෙයි. ඉතින් මේක හරි අමුතුයි. අපි ඒක කබිර හෂිම මැතිතුමාට ඊ කිව්වා. මේක යම් කිසි වැරදි මතයක් පාක්ෂිකයන් අතර යන්න පුළුවන්. ඉතින් පොඩ්ඩක් තියෙන හැමෝටම ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂවල ඕනේ කෙනෙකුට මත ඉදිරිපත් කරන්න පුළුවන්. ඒ නැවත මං කියන්නේ ඒක ප්‍රජාතන්ත්‍රවාදීනේ. මේ රට ඉල්ලන මිනිහව අපි දෙන්න ඕනේ නේ. අපේ පක්ෂ සූදානම් කරන එක එකෙන් දැන් කරගෙන යන්න. ඒක හරි මාර්ගයට ගෙනියන එක. සජිත් ප්‍රේමදාස ඇමතුමත් මේ වෙනකොට සූදානම් වීම පවතින තත්ත්වයක් අපි දකින්න තියෙනවා. ඔය වගේ හුඟ දෙනා ඉන්නවා ඔය වගේ. ඉතින් තව කල් තියෙනවා. ඒකට අපි කටයුතු කරගෙන යනවා. දැන් ඔබතුමාලට ලොකු අභියෝගයක් තියෙනවා ගෝඨාභය මහත්මයා. ඔබතුමාලා ඒකට ලෑස් වෙලාද ඉන්නේ? බොහොම හොඳයි. ඔව්, අභියෝගය තමයි අවශ්‍ය වන්නේ. ඒක තමයි ඒ වගේ හිතන්න පුළුවන් පරිණතභාවයක් තියෙන, රට ආදරයක් තියෙන, ලංකාව ලෝකෙට එක්සත් කරන්න පුළුවන්, ජන වර්ගයක සමග එකතු කරන්න පුළුවන්. ඒ පළපුරුද්ද තියෙන එක තමයි අපි ඉදිරිපත් කරන්නේ. මන් දන්නේ ඒ වගේ මාධ්‍ය තුලින් කියන්නේ. ඒ යන්නේ කේ වැරද්දකුත් නැහැ. මම දෙගොල්ලෝ මේක ඇතු වෙලා සම්දානයේ හැදීම සඳහා තීන්දුව තීරණ ගත්තා. අපි අතර තියෙන ප්‍රශ්න निराකරණය කරගත්ත බොහෝ දේවල් එන සතියේ අඟහරුවාද අපි ආපහු එකව වෙනවා. කළා අපි මේ මාස අවසාන වෙනකොට සම්දානයේ ජනතාවට අපි ලබා දෙනවා. අපේක්ෂකයා. ඒක ඊට පස්සේ